පරණ මැගසින් වගේක් අදිනකොට 2011 මැගසින් එකේ තියෙනවා වාහනයක් දැක්කහම ආසයි තුනක් මැගසින් එකේ ආටිකල් එක කියවගෙන කියවගෙන යනකොට මේ අපි දන්න කියන කෙනෙක් නේ කතා කරලාම කිව්වා තාමත් තියෙන මල්ලි වාහනේ අවුරුදු 10කට කලින් හදපු වාහනයක් ආව හොයාගෙන වාහනය ගැන කතා කරන්න වාහනේ ළඟටම මේ වාහනේ හදලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් කියන කම්පැනි එකේ इंटरनेशनल की कंपनी का पटांग तीस के साइरस मैकोनिक मैकोमिक अमेरिकन जाति के मुलिम पटांगारा पसुन एलिमे अंदर हार्वेस्टर्स एवेन अदवेन का निष्पादन सिद्धवेनो वाहन वाल आयदन एक्कीना विकीनवा तवत् कंपनी एक दुलावा कंपनी दुला प्रोडक्शन कर लीनवा एवना ताम निष्पादन सिद्धवेनवा इंटरनेशनल की आयतने मगिन කතාගරම් මේ වාහනය ගැන හැමදේම අපි මේ වාහනේ ලංකාවට ගෙනල්ලා මෙච්චර කල් පාවිච්චි කරපු අවුරුදු 60ක් විතර පරණ වාහනයක් මේකේ මොඩිෆිකේෂන් කරලා තියෙනවා අලුත් දේවල් එකතු කරලා තියෙනවා ෆෝර් වීල් කරලා තියෙනවා හැමදේ ගැනම කතා කරමු අපි අද මේ ඕෆ් රෝඩ් පැරඩයිස් सुब दवसा सिविल नाट ई थिंक फोर वील वाहन कथाकोट अभी ओगलंड गिनावा डिफेंडर गिनावा 4DR5 यहाँ की वाहन गिनावा इलाट लंकावट में वाहन होयागिनावा दबी चेन्नई का चेन्नई आई बो अत्र मुकदमे वेहिकल लोरिया लोरिया මේ ඉතලා මං කියන්නම් මේකේ මේ වර්තමාන හිමිකරු මේ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් කරන සුපුන් කියලා හිතවත් කෙනෙක්. ඉතින් එයා මේ ලොරිය අරගෙන මට ඇවිල්ලා කිව්වා මේක ෆෝර් වීල් කරලා මේ හොඳ ෆෝර් වීල් ඩ්‍රයිව් වාහනයක් විදිහට හදලා දෙන්න කියලා. හදලා දෙන්න කියලා. ඒ කියන්නේ මේක ඔරිජිනල් ඇවිල්ලා තියෙන්නේ ෆෝර් වීල් නෙමෙයිද නැත්තම්? නෑ මේක ඉස්සරහා සබ් එක්සල් එකක් ආවේ. ඩිෆරන්ෂල්ස් මුකුත් නැහැ. එතකොට පෙට්‍රල් ඇවිල්ලා තියෙන්නේ ලංකාවට 1960 අවුරුද්ද. ඊට පස්සේ මේක හුඟක් අබලන් තිබ්බේ කෑලි තිබ්බේ නැහැ හුඟක් ඒවා මේ බොනට් එහෙම එහෙම දිරලා තිබ්බේ මේක ඇත්තටම දර ඇදපු ලොරියක් දර ඇදපු එතකොට දැන් මේක කොයි කාලේ වගේද ලංකාවට අවිලා තින්නේ මේක මේක ඉස්ලාම්පි කතා කරමු මේ නිෂ්පාදිත රට මොකද්ද කොයි කාලේ මේක ඇමරිකාවේ USA ඉන්ටර්නැෂනල් කියන කැබ් එකක් ඉන්ටර්නැෂනල් කියන කැබ් සිංගල් ඕ ඉතින් මේක මේ ඇත්තටම ලොරි ලයිසන් වලට තමයි එන්නේ लोरी हटी पावीच कर महिला कालिंग रटवा लोला नमू मेट अवीला मेक कालिंग पेट्रोल लाव पास कालिंग कौर पावीच कर फोर DR5 इंजिम पावीच कर ओरिजिनल पेट्रोल सिक्स सिलिंडर आवट लंकावटे डीजल फोर सिलिंडर 4DR5 इंजिन कन्वर्ट कर ඊට පස්සේ ඒ තියෙන මට්ටමින් තමයි මට හම්බුනේ මේක මේ හදන්න හදන්න ඊට පස්සේ එයාට මං අයිඩියා එක දුන්නා දැන් ඔය එන්ජින් වලින් මේක දුවන්න බෑ මේ වාහනේ බරත් එක්ක අපි මේකට ටිකක් වියදම් කරලා මේ හරියට හදාගමු කියලා ඒකට එයා ඇග්‍රි වුණා ඊට පස්සේ මං කල්පනා කළා මේකට තියන්න හොඳම එන්ජින් එක Nissan petrol engine එකක් කියලා 6 cylinder ඔය කියන්නේ ඒකට ඒ Nissan petrol engine එකට යන්න අය තීරණය කළේ අර අමතර කොටස් සපයා ගන්න දින පහසුකම නිසාද එහෙම නැත්නම් මේකට අවශ්‍ය අර වැඩි බලයක් ඕනේ මොකද වාහනේ දැන් අපි බැලුවම ටික විශාලයි කියන්නේ ලොරියක් නෙමෙයි ඇත්තටම සාමාන්‍ය අපි ජපන් වාහනයක දකින්න සැහැල්ලු ගතිය මොකවත් නැහැ මේක හරි හාඩි ලුක් එක හෙවි ලුක් එකක් තියෙන්නේ මේ හාඩ් යූස් කරන්න පුළුවන් වාහනයක් ඉන්නද Nissan petrol engine එකට යන්න තීරණය කළේ හුඟක් පැත්තකින් බැලුවම මට හිතුනේ මේකේ ෆෝර් වීල් කරන්නත් ඕනේ ඔව් එතකොට මේකේ පළලා බැලුවම Nissan petrol වාහනේ एक्सेल्स तमें हरियाणा डिफरेंशियल इतना इसरा पास आप फोर वील करें डिफरेंशियल मारू करें तोनी एक हिंदा पुलिम पावे का तोनी इतना Nissan petrol किया क्या गहागना अद्देना हम इंजिन ने ओ एक अमुत इंकी ऑफ रोड करना हम पावरफुल इंजिन ने तीन का मैं Nissan petrol इत मैं कल्पना कल एक तमेंगे ఇది ఏ కాల హెడ్డిడ్ SD కియన మోడల్స్ తమై ఆవే దన్న TD ఏవగ ఏనవా మే SD 27 వగే మన మతక విధియట మన తీలేత్తే ఇంజిన్ ఏకై డిఫరెన్సెస్ దేకై దాలా అపి ఫోర్ వీల్ తత్తెడ పట్ కలా మేక ఏకేటోడ మే
ඒ එන්ජින් එකේ එන්ජින් කැපැසිටි එක කොච්චරක් වෙනවද? කැපැසිටි එක මම දන්නේ 2.8 වගේ. 2.8 වගේ. ඒ කියන්නේ මම දන්නේ අර 4R5 එන්ජින් එකයි මේක අතර බලනකොට ලොකු වෙනසක් තියෙනවා. ඔව් ඒකට කිට්ටු කරන්න බෑ ඇත්තටම. Nissan Patrol කියන්නේ වෙනයි 4R5 කියන්නේ වෙනයි. මේ කියන්නේ මේ ඒ දෙක එක ළඟ තියන්න පුළුවන් තත්ත්වයක් ඇත්තම නැහැ. ඇත්තම නැහැ. මේ ඉතින් මේක බොඩි තත්ත්වයේ සෑහෙන මහන්සි වුණා අරගන්න. ඒ කියන්නේ දැන් වාහනය කරනකොට අබලන් තත්ති තිබ්බා. ඊළඟට දැන් මේකේ වෙනස් කර එන්ජින් එක අපි වෙනස් කරා මේකේ. එන්ජින් එක වෙනස් කළා. ඊට පස්සේ අපි දුණු ටිකක් පොඩ්ඩක් වෙනස් කරන්න උනා. එතකොට පවර් ස්ටියරින් කරන්න උනා. ආ මේක ඇවිල්ලා තිබ්බේ මැනුවල් ඇවිල්ලා තිබ්බේ. ग्रिल බොඩියේ තිබ්බ පැරණි තත්ත්වය පවත්වාගෙනම මේකේ මොඩිෆිකේෂන් එක කළා. ආ ඒ කියන්නේ අර වාහනේ තියෙන මූලික හැඩයට මුකුත් වෙනසක් කළේ නැහැ. කිසිම වෙනසක් කළේ නැහැ. අර ඒ ධාවන තත්ත්වයට අවශ්‍ය කරන එන්ජින් එක ඩිෆරෙන්ෂල් ටික ෆෝ වීල් කරන්න ඕනේ ටික ඒ අදාළ ටික විතරක් වෙනස් කරා. අදාළ ටික වෙනස් කරගත්තා. ඊටසේ දැන් ආයි ඒ කියන්නේ තවත් මේක කතා කරනවා නම් අර මේ පිටිපස්ස මේක ඇයි අර වෙනම තට්ටුව වෙනමයි රෝද වෙනමයි ඇවිල්ලා තියෙන්නේ කියන්නේ ඔව් මේක මේ ඇත්තටම මේ උප්පත්ති මොඩල් එක තමයි ඒක අහහ ඒ කියන්නේ බක්කිය ඇවිල්ලා මඩ්ගාඩ් එක ලොකුවට එනවා මඩ්ගාඩ් එක ලොකුවට බක්කිය පල්ල අඩුවෙන් එන්නේ ඒක තමයි ස්ටයිල් එක මේ ස්ටයිල් එක නේ ආයෙක තමයි මේ ඉන්ටර්නල් කියන මොඩල්ස් වල හැටියක් හැටියක් ඒ හාවෙස්ට් එක බැලුවොත් ඒකෙත් ඒ වගේ බක්කිය වෙනම එනවා මඩ්ගාඩ් එක ලොකුවට එනවා සාමාන්‍යයෙන් ලංකාවේ මේ වාහන කීයක් විතර තියෙනවද සාමාන්‍යයෙන් මම හිතා ලංකාවේදී මේ වාහන 5ක් 6ක් වගේ ඇති දැන් ඇත්තේ නේ ඔව් මේ තාම කලිනුත් මං එකක් මේකේ හැදුවා ඒක නා ලොරියක්මයි එයාට ලොරිය විදියටම ඕනේ කියලා මේ මූණ තියෙන එක ඒක ලොරිය විදියට හැදුවා ඒක ඒක 24 ශ්‍රී නම්බරය ආවේ මේක 41 ශ්‍රී 41 කියන්නේ මේ 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 ලොරි ලයිසන් දීන්නේ ලොරි ලයිසන් ලොරි ලයිසන් දීන්නේ තියෙන්නේ ඉතින් තව තියෙනවා ඔය ඉස්සරහා සන් වයිසර් එක ඔව් ඒව දැම්මා එතකොට ඔය මේ මේ වගේම වැඩ කළේ නැහැ මේ වයිපර්ස් එහෙම. ආ. ඉතින් අපිට ජපනිස් ටෙක්නොලොජි එක තමයි ඉතින් ගන්න උනේ. ඔව්. මේ ජපන් ඔය දැන් මම ගොඩක් කාලා තියෙනවා මේ මේ ඉන්ටර්නැෂනල් හාවෙස්ට් රෝල් එකනම් වැකුම් වලින් වැඩ කරන වයිපර් ඒ වගේ තමයි එන්නේ. පරණ බොක්ස් වල ඒ වගේ ඒවා එන්නේත් එහෙම. ඔව්. මේ වැකුම් එකෙන් වැඩ කරන්නේ. වැඩ කරන්නේ. ඉතින් දැන් අපිට සමහර ඒවා හරි අමාරුයි හොයාගන්න. ඇත්තටම නැහැ නේ. අමතර ගොඩක් සවා. මම හිතන්නේ හදපු ඇමරිකාවේවත් නැතුව ඇති. නෑ මේ ලංකාවේ හොයාගන්න නැති හින්දා ඉතින් අපිට හොඳ සුපිරි ධාවන තත්ත්වයකට හදලා තියෙනවා. හදලා තියෙනවා. එතකොට දැන් මේකේ මේ දැන් වාහනේත් ලොකුයි. වාහනේ සාමාන්‍යයෙන් අපි දකින්න වාහනේ ලොකක් ලොකු වීල් බේස් එකක් තියෙන්නේ. ඒ කියන්නේ බොඩි එක බැලුවත් හරි හෙවි. එතකොට මේ දේවල් එක්ක බ්‍රේක් පද්ධතිය මොනවද වෙනස්කම් කළේ? බ්‍රේක් පද්ධතියත් අපි Nissan Patrol එකේ තියෙන ඩිෆ්මයි තියෙන්නේ. අනිත් ආ ඩිෆ්මයි නේ. ඔව්. ඊට පස්සේ ඩිෆ් වල තියෙන ඒවාමයි තියෙන්නේ. එතකොට බ්‍රේක් එකම සේව් කරලා තියෙනවා. ආ සේව් පම්ප් එක. ඔව්. ඒක හොඳට බ්‍රේක් තියෙනවා. ආ හොඳ සස්පෙන්ෂන් එකක් තියෙනවා. එතකොට දැන් මේ Nissan Patrol එක වගේ කොයිල් ස්ප්‍රින්ද ගලේ නැත්නම් නෑ මේක දුනු හතරම දුනු තියෙනවා. ආ දුනු. ඒ කියන්නේ ඔරිජිනල් ඔරිජිනල් විදියටම බර දාන්න පුළුවන් විදියට මේ විදිහ හදලා තියෙන්නේ. ඔව්. අනිත් එක මේකේ මේ හෑම් බ්‍රේක් එහෙම තිබෙන අපේවත් හැදුවා. ආහ. හෑම් බ්‍රේක් වෙනම හැදුව මේ ලයින් කරලා. ආ. එතකොට ওই නිකල් කැලි ටිකත් හරි අමාරුවෙන් හොයාගත්තා. මේක ඇත්තටම බද පටි එහෙම තියෙනවා. ඒ කියන්නේ තිබ්බේ නැහැ. ඔව්. අපි ඒවා මේ හරි ගස්සලා දැම්මා. ආහ. බදපටි එහෙම මේ ග්‍රිල් එක නම් ඔරිජිනල් ග්‍රිල් එක තියෙන්නේ ඒ ලයිට් කවර්ස් උත් ඒවමයි වෙන ඉතින් අර ලොකු මොඩිෆිකේෂන් එකක් කළේ නැහැ ඔරිජිනල් තත්ත්වයේ තියාගෙන වාහනේ යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා ඒ කියන්නේ බය නැතුව ලංකාවේ ඕන දිහාවක යන්න පුළුවන් ඒ කියන්නේ හොඳ ස්පීඩ් එකකින් යන්න පුළුවන් හොඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා ඔය දැන් මේකේ ඩීසල් එන්ජින් එකේ තියෙනකොට මේකද අපේ කලින් තිබ්බ එන්ජින් එක 4R5 එන්ජින් එකේ තියෙනකොට මං හිතන්නේ මේකෙන් අර ඒ එන්ජින් එක මේ බොඩි එකට ඇති වෙයි කියලා දැන් Nissan Patrol 6 සිලින්ඩර් වගේ එන්ජින් එකකට යනකොට මං හිතන්නේ දැන් මේකට අර ඔරිජිනල් එන ඒ පවර් එකම ඊටත් වැඩිය පවර් එකක් ඇති සමහර විට වාහනේට ලොකු පවර් එකක් තියෙනවා ලොකු පවර් එකක් තියෙනවා කියන්නේ Nissan Patrol පට්‍රෝල් එකක් පදිනවා වගේ තමයි නේ ඇත්තටම මේක ඒ වගේ දාර බොඩි එකත් හොඳ හෙවි හින්දා ඔව් බය නැතුව යන්න පුළුවන්. චන්නයි දැන් අර අපි Nissan Patrol කිව්වහම අපි දකින්නේ අර අලුත් එකනේ SD මොඩල් එක ගොඩක් අපි දකිනවා අඩුයි. ඔව්. අපි දකින්නේ අර දැන් අලුත් ආවේ අපේ Y60 වගේ එකේ ඉඳලා ආපු එන්ජින් තමයි දකින්නේ.
ඊට පස්සේ Y60 Y61 එකේ එනකොට එන්ජින් එක මොඩල් එක වෙනස් වෙනවන්නේ. දැන් මේක නිකන් අර පිට එඩියෙන් බැලුවාම තියෙන එයා ක්ලීනර් එකෙන් තියෙන එක අපේ පෙට්‍රල් ආව පෙට්‍රල් එන්ජින් එකේ එයා ක්ලීනර් එකක් වගේ තියෙන. ඒකයි ද අපි එන්ජින් එක තව විස්තර කරගෙන කියන්නේ එන්ජින් එක කොහමද කියන කතා කරොත් එන්ජින් එක කියන්නේ මේ SD කියන්නේ 6 සිලින්ඩර් මුල්ම කාලේ ආව එන්ජින් එකක්. එතකොට මේක 24 වෝල්ට්ස් ඇවිල්ලා තියෙන බැටරි දෙකක් යනවා. මේ අනිත් එක ඉතින් ඒ IT එකේනාගේ බජට් එකට හරියන්න ඕන හින්දා තමයි අපි මේ එන්ජින් එක තෝරගත්තේ. දැන් අවුරුදු 10ක් වෙනවා මම මේක හදලා. මේ වාහනේ හදලා. ඔව් අවුරුදු 10කට පෙර ගත්ත එන්ජින් එක තමයි තාම පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්නේ. එතකොට මේක ඇත්තටම රීකන්ඩිෂන් අපි ආපු මේ සම්පූර්ණ සෙට් එක ගත්ත එන්ජින් එකයි ගියර් බොක්ස් එකයි ඩිෆරෙන්ෂල් දෙකයි එකම තැනින්. එකම වාහනේ. ඔව්. අනිත් එක මේ ඒකේ ඔරිජිනල් එන්නේ එයා ෆිල්ටර් මේ ෆිල්ටර් එක මේ විදියට. ආ. උඩින් එන්නේ. ඊට පස්සේ අර ඩබල් බූස්ටර් එකක් අපි දාලා තියෙනවා මේ බ්‍රේක් කොයිල් බ්‍රේක් වලට නේ එතකොට يعني හොඳ ඔව් ඩබල් බූස්ටර් එකක් එක ටොයටා එකක් දාලා තින්නේ ආ ටොයටා වාහනයකට එන එකක් අනිත් එක මේ රේඩියේටරේ ජපාන් රේඩියේටරයක් දැම්මා අපි කවුලින් එකත් එක්ක ආ මොකද දැන් ඇත්තටම මේ මේක ඇති සාමාන්‍යයෙන් කෝර් 3 එකක් තමයි එන්න ඕනේ ඔව් අපි ටිකක් රේඩියේටරේ ලොකු හින්දා බෝයි කරන්න එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ ඒකින්ද කෝර් දෙකේ රේටරිය මේකට දැම්මා. එතකොට මේ එන්ජින් එක ටර්බෝ චාර්ජ්ද? නෑ මේක ටර්බෝ චාර්ජ්. ආ මේ නන් ටර්බෝ නේ. ඔව් නන් ටර්බෝ. නන් ටර්බෝ. නන් ටර්බෝ මේ ආපු මුල් කාණ්ඩේ එන්ජින් තමයි මේ. ආ. මේක SD කියන්නේ SD 22 23 ඔහොමම ඇවිල්ලා තමයි මේ 6 සිලින්ඩර් එක ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා තියෙන්නේ. ඉස්සර අපේ Land Rover series වල තිබ්බ SD 22 එන්ජින්. 22. 4 සිලින්ඩර්. 4 සිලින්ඩර් එක. දැන් මේක 6 සිලින්ඩර්. 6 සිලින්ඩර් ආදිනවා නේ. ඉතින් මේකේ පුලිම් පවර් එක සෑහෙන වැඩි. එතකොට මේක ක්ලච් එකකටත් අපි වෙනම බූස්ට් එකක් කරා තමයි ක්ලච් එක වැඩ. ඔව් ක්ලච් එකට දැම්ම වෙනම දාලා තියෙන්නේ. බූස්ට් එකක් දාගෙන පැඩල් එක පොඩ්ඩක් පැඩල් එක සොෆ්ට් එකෙන් දාලා තියෙනවා. චැනල් ඊට පස්සේ දැන් මේක දැන් චැනල් එක පවර් ස්ටීරින් ආවේ නැහැ කියලා. මේ පවර් ස්ටීරින් කරනකොට ඒකට මොනවද පාවිච්චි කරේ පවර් ස්ටීරින්? ඒකටත් අපි Nissan Patrol එකේම තමයි අරන් තින්නේ. ආ ඒකේ Nissan Patrol pump එකයි කොම් ටික. Nissan Patrol මේ box එක දාලා. box එක දාලා. ඒක හරි ගස්සලා තින්නේ. එතකොට මේ 24 line එක තියෙන ඔක්කොම ඔක්කොම. ආ කියන්නේ වයරින් එක අලුතෙන් හදන්න. වයරින් එක ඔක්කොම ගහලා තියෙන මොකද මේක 12 ආවේ. ආහා. මේ 24 කරන්න උනා සම්පූර්ණ වයරින් එක ගහන්න උනා වයරින් එක ගහන්න මේ එන්ජින් එකේ හින්දා මොකද ඕල්ටර්නේටර්ස් ඔක්කොම එහෙමනේ පාවිච්චි වෙන්නේ ඔව් දැන් අර ඒ කියන්නේ අර වයරින් එක තිබ්බ වයරින් එකත් ඒ කියන්නේ වාහනේ ගෙනල්ලා ගොඩක් පරණ වයරින් නැහැ වයර් දිරලා අරම වැඩි නැහැ ඔව් ඉතින් ඒක ඔක්කොම අයින් කරලා අලුතම වයරින් එකක් ගැහුවා ඒක දැන් ගැහුවා ඊට පස්සේ දැන් මේ සයිඩ් මිරර්ස් ගැන කතා කරනකොට චන්නයි මේ දැන් මේ මොඩිෆයි කරලා තියෙන ඒ කියන්නේ චන්නයි පස්සේ හයි කරපු සයිඩ් මිරර්ස්ද තියෙන්නේ මේකේ ඔව් දැන් මේක ඔරිජිනල් සයිඩ් මිරර් එක තමයි මේක මේක තමයි එන්නේ ඊට පස්සේ ඉතින් මේවා හොයාගන්න අමාරු මේ එකක් යන්තම් හොයලා හයි කළා ඊට පස්සේ අපි දැම්ම අර මේ Nissan එකට එන දෙපැත්තේ මිරර්ස් දෙකක් ඩෝ එකට නගන්නේ ආ නැත්තම් ඉන්නේ මේ මේ දෙපැත්තට තමයි මේ දෙපැත්තට විතරයි ඉන්නේ සයිඩ් මිරර්ස් ඔව් අතර දැන් දැන් කාලේ හැටියට දැන් ඒ කාලේ නම් පාරවල් වාහනත් අඩුයි ඒ ඉන්න පස්සෙන් නැති වුණාට දැන් ඇත්තට බොවගේ එකකින් වාහනයක් පාරේ ලවන්න ඕ ඇත්තටම මදි නමුත් ඉතාර ක්ලැසික් පෙනුම තියා ගන්න ඕනේ ඉන්න ඉතින් මේකම පළුවේ තියාගන්න කියලා. ඉතින් අර පාරේ දුවලා පාවිච්චි කරන්න ඕනේ නේද හරියට view එක බලා ගන්නත් එපා. ඔව්. ඒකෙන්ද ඒ අර වගේ දේ කරලා පාවිච්චි කළා. එතකොට ජන්නේ දැන් ඊළඟට දින ප්‍රශ්නයක් තමයි දැන් අපි වාහනේ දැන් එන්ජින් එක ගියර් බොක්ස් එක අපි දාවන තත්ත්වයට අවශ්‍ය කරන ඔක්කොම ටික අපි හදාගෙන තියෙනවා ජපන් විදිහට. ඔව් ජපාන් විදිහට. ඔව්. එතකොට අපිට ඒවට මේ අමතර කොටස් සපයා ගැනීම පහසු ඇත්තරම තියෙනවා. ඊට පස්සේ ජන්නේ දැන් මේකේ බොඩි පාර්ට්ස් වලට අපිට අමතර කොටසක් මොකක් හරි සපයා ගන්න අවශ්‍ය වුණොත් මොකද කරන්නේ? ඉතින් හෑන්ඩ් මේඩ් ම හදාගන්න ජපන් වාහනයක ඩිකේ කැරියාම ඉතින් දැන් දැන්ට කූරක් තියලා තියෙනවා ඉතින් අර මේ මේක හිටින්නේ නැති හින්දා. ආ. ඉතින් ඒකත් ඇත්තටම හදන්න පුළුවන්. කලින් නම් තිබ්බා දැන් මේ අවුරුදු 10කට පස්සේ තමයි මේ කූරක් දාලා තියෙන්නේ. මං හදනකොට නම් මේක හොදට ඇරිලා උඩට තිබ්බ බොනට් එක මේ. ආ කියන්නේ අර කාලයක් යද්දී මේ දේවල් එකනේ මොකද අවුරුදු ගානක් පරම වාහන නඩත්තුවක් නැති හින්දා වෙන්නේ. ඔව්. නමුත් ඉතින් ඒ මොන්සේ පාවිච්චි කරන විදියට ඇත්තටම මේක හොඳ තත්ත්වයේ තියෙන එක ගැන සතුටු වෙන්න ඕනේ. ඔව් අවුරුදු 10ක් ගිහින්. අවුරුදු 10කට පස්සේ. මොකද 2010 තමයි මම මේක හැදුවේ. ආහ්. එතකොට මේ ඉන්ටර්නැෂනල් මේ ඔරිජිනල් මේ බැජ් එහෙම මේ බොනට් එකට එන ඒවා. මේ ඔක්කොම සුදු යකඩ එන්නේ. මේ grill එක පවා සුදු යකඩ. මේක හැම එකම හුඟක් දේවල් මේවා ඇවිල්ලා තියෙන සුදු යකඩ.
ඉස්සර ඒ තත්ත්වේ තියාගන්න කියන්නේ මේ දිරන් නැති වෙන්න දිරන් නැති වෙන්න තියාගන්න තියාගන්න අවශ්‍ය කරන මේ ප්‍රධාන කොටස් ටික සුදු යකඩෙන් ඇවිල්ලා තියෙනවා සුදු යකඩෙන් ඇවිල්ලා තියෙනවා දැන් දැන් අපිට දැන් අපි ඉස්සරහ දේවල් ගැන අපි මේ සස්පෙන්ෂන් අරෝම ගැන කතා කරද්දි දැන් මේ වාහනේට ලොකු පෙනුමක් ඇවිල්ලා දෙනවා සාමාන්‍යයෙන් දකින් දකින්න කෙනෙක්ට ලොකු පෙනුමක් ඇවිල්ලා දෙන මේ වීල් සෙට් එකේ මේ යොදාගෙන තියෙන එකෙන් ටයර් සයිස් එකයි වීල් එකයි මොකද්ද දාලා තියෙන්නේ ඔව් මේකේ අඟල් 10 ඇලෝ වීල් එකක් දාලා තින්නේ ආ සාමාන්‍ය අනතව 6 ඇවිල්ලා තියෙන මට මතකෙ විදිහට අනතව 6 තමයි ඔව් ඔව් අනතව 6 මේ දාලා තින්නේ ටයර් සයිස් එක 33 12 5 15 15 15 තියෙන්නේ ඒ කියන්නේ මේ අර ලොකු කට්ටෙන් ටයර් එක MT වගේ MT වගේ ඔව් ඉතින් ඒක දැම්මම අර ටිකක් පෙනුම එන හින්දා දැම්මේ ඔව් දැන් මේක නැත්තම් ඉන්නේ මෙච්චර පළල ටයරයක් ඉන්නේ මම දැක්කා. මේකට 35ක් දාන්න පුළුවන් ඉතින් අර මඩ් ගාඩ් වල වදින හින්දා අපි මේක ඒ කාලේ 33 දැම්මේ. මොකද දැන් නම් ටයර්ස් ගෙවිලා හින්දා එච්චර ලොකු මේක නැහැ. දැන් නම් අලුතෙන් ටයර්ස් දැම්මා මාර පෙනුමක් තියනවා නේද? ඊට පස්සේ යන්නේ දැන් මේ මේකේ ඔරිජිනල් වයින්ඩර් අවිලා තියෙනවා දොරවල් වල. දොර ඔරිජිනල් වයින්ඩර්ස් තියෙන්නේ. ඒ කාලේ ආපු දොර හැන්ඩල් ඒ වයින්ඩර්ස්. එතකොට මේ දොර මේ ප්‍රෙස් කරලා අරින බටන් එක දොර ලොක් කරන්න පුළුවන්. ඒ ඔක්කොම හදලා තියෙන මේ විදිහටම මේ මේ බීඩින් එහෙම සමහර බීඩින් තිබ්බේ නැහැ මේක නම් ඔරිජිනල් බීඩින් එක මේ ආපු එක මේක පස්සේ අපි මේ හදලා ගැහුවා මේක මොකද මෙතනට එනකන් එනවා ආ රයිට් ඊට සැන්නේ දැන් පිටිපස්සේ දැන් සයිලන්සර් එකයි මේ උඩ මේ ටබ් එකට ලොකු බාර් එකක් යොදාගෙන තිනවා ඒ දේවල් මේක ඇත්තටම මොන වාහනයකට ආපු එකක්ද කියලා මමවත් දන්නේ නැහැ නමුත් මේක මම මේ රීකන්ඩිෂන් කඩේකින් ගත්ත එකක් මේක සුදු යකඩ සම්පූර්ණ මාවේ මේ සයිලන්ස් ගෙඩියයි මේ මේ දෙකම. ඔව්. ඊට පස්සේ මට අයිඩියා එකක් ආවා මේක මේ අපිට උඩට දැම්මොත් මේක මම ලස්සනක් වෙයි කියලා. මේක මේ මේ යටින් එන සෙට් එකක්. ඔව්. අරගෙන මේ වාහනයකට බෙන්ඩයක් දාලා. ඔව් මේක බෙන්ඩයක් දාලා මේකට කවර් එක අපි හැදුවා. ඔව්. සුදු යකඩෙන්. කවර් එක හදලා මේ සයිලන්සරේ දැම්මා උඩට. උඩට. ඊට පස්සේ අර බාර් එකත් එහෙම මේක ඇලුමිනියම් බාර් එකක්. ආ. මගේ තව අර මේ පොඩි 4 5 එකක් තියෙනවා ඒකටත් මේ බාර් එකමයි දාලා තින්නේ මේක තනිකර ඇලුමිනියම් ඇලුමිනියම් ඔව් මේකත් අපි ඔය මේ බඩු ගේන තැනකින් ගත්ත එක හරි ඊට පස්සේ දැන් නේද අර මම ඉස්සෙල්ලා කතා කරා මෙහෙම පිටිපස්සේ ටබ් එක ඇතුළට ඇවිල්ලා වෙනම වීල් ලාජ් එකක් හැටියට ටිකක් සාමාන්‍ය අපි දකින්න වීල් ලාජ් එකටදී ලොකු ඒ කියන්නේ සාමාන්‍ය වාහනයක නොදකින සයිස් එකේ වීල් ලාජ් එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ ඒක වෙනම ගලවන්න පුළුවන්ද නැත්නම් ඒක මේක වෙනම ගලවන්න පුළුවන් මේ බීඩින් එකක් එක්ක යන දාලා එන්නේ වටේටම මේක ඇත්තටම වීල් ආච්චය යන්නේ මේක තමයි මඩ් ගාඩ් එක ආ ඒක මඩ් ගාඩ් එක මේක මඩ් ගාඩ් එක මඩ් ගාඩ් එක සම්පූර්ණ මඩ් ගාඩ් එක සම්පූර්ණ මඩ් ගාඩ් එක දැන් මේ මේක ගැලවපු ගම රෝද ඔක්කොම එළියේ ආ මේක මේගොල්ලෝ අරන් තියෙන්නේ තනිකර ඇතුළ හතරස් කොටුව වගේ හිටින්න ඔව් ආ කියන්නේ අපි දකිනවා පිටිපස්ස ලොරි එක ටබ් එක ගත්තොත් එහෙම අර මේ මඩ් ගාඩ් එකට පොඩි ඉඩක් වෙනම යනවා. එනවා ඇතුලෙන් යනවානේ. ඔව්. දැන් මේක එහෙම නැහැ. මේකේ අර ඉඩ ප්‍රමාණය තනි හතරස්. තනි හතරස්. තනි හතරස්. ආ අර මඩ් ගාඩ් එක එළියට අරන් තියන්නේ මේක ඇත්තටම මේ ස්ටයිල් එක ගන්න ඕනේ හින්දා. ආහ. දැන් නම් ඉතින් මේ ස්පේස් එකත් අපිට ගන්න තිබ්බා මේ ඇතුලේ ඉඩ කඩ. ඉඩ කඩ වලට. ඔව්. නමුත් අර මේක ස්ටයිල් එක එන්නේ මේ මඩ් ගාඩ් එක මෙහෙම ආවම. මේ ඉන්ටර්නැෂනල් හොඟක් මේ වාහන වල මේ විදිහට එන්නේ. ඔව්. ඊට පස්සේ දැන් අපේ මේ මේ ෆුට් ස්ටෙප් එක ෆුල් ස්ටෙප් එක නම් මේ මේක මේ මෑතක දාපු එකක් මම හදද්දි නම් මේක තිබ්බේ නැහැ එතකොට මම නිකන් බාර් එකක් දාලා තිබ්බේ මේක ඔරිජිනල් එන්නේ බාර් දෙකක් වගේ මේකනේ පොඩි මේ ස්ටෙප් එකක් පොඩි ස්ටෙප් පොඩි එකක් පොඩි එකක් ඉන්නේ පොඩි එකක් එන්නේ ඉතින් මේකට දාලා තිබ්බේ මම තනි බාර් එකක් පොඩි බාර් එකක් පස්සේ මේ යා වෙනස් කරගෙන තියනවා මේ ඇලුමිනියම් ස්ටෙප් එකක් දාගෙන ස්ටෙප් එකක් දාලා. එතකොට දැන් මේ පැත්තට ජන සයිලන්සර් කරන් දිනවා. ඔතනම එහා පැත්තට තමයි මේක ස්පේවිල් එක ඉන්නේ නේ. මේක එහා පැත්තේ ස්පේවිල් එක. ඒක ඔරිජිනල් මෙනවද? ඒක ඔරිජිනල් නේ නැහැ පැත්තේ. මේ පැත්තේ නේ. මේ පැත්තේ සයිඩ් එකේ ඉන්නේ. සයිඩ් එකේ එළියට එන්නේ. එළියට එන්නේ. ලදස් ගොඩක් අපි පොඩි ටයරයක් එන්නේ. අතට මේ ලොකු ටයර එක නම් දාන්න බෑ. ඉතින් අර අපි ඔරිජිනල් විදිය පෙන්වන්න ඕන නිසා ඒකට ආපුම රිම් එකත් එක්ක ටයර එක දාලා තියෙනවා. ටයර එක දාලා තියෙනවා. ඒක චන්නයි දැන් මේ අපි දකින්න සාමාන්‍යයෙන් අපි දකින්න කැබ් වලට වැඩිය දැන් පිටිපස්සේ පෙනුම ගොඩක් වෙනස්. අපි නොදකින්න විදිහ ඩිසයින් එකක් නම් පිටිපස්සෙන් තියෙන්නේ. පිටිපස්සේ ලොරි පෙනුම නේ. ලොරි පෙනුමක් තියෙන්නේ. ඇතර ඒකේ මොනවද තියෙන්නේ මේ මේ ඔරිජිනල් දොර. මේක ඔරිජිනල් දොර. දැන් හුඟක් ඇමරිකන් වාහන වල මේ දොර වැළුවම ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක එම්බෝස් කරලා එනවා. ආහ්. දැන් අපි ජීප් එක වැළුවා ජීප් කියන අකුරු ටික එම්බෝස් කරලා එනවා. ඒ වගේ මේගොල්ලන්ගේ ඉන්ටර්නැෂනල් කියන මේ අකුරු ටික එම්බෝස් කරලා ඇවිල්ලා තියෙනවා. ආහ්. ඒ කියන්නේ මේ ඔරිජිනල් දොර. ඔරිජිනල් දොර. මේ බෆර් එක ඇවිල්ලා අපි ගැහුවා පස්සේ. ආහ්. මොකද එයා මේ මේ ඇඩ්වර්ටයිසින් කරන හින්දා එයාගේ ඔය ලොකු බෝඩ් අර මේ වැදගෙන යන ලොකු ට්‍රේලර් එකක් තියෙනවා. ඒකට අවශ්‍ය විදියට මේ මේක ගැහුවේ. ඊටස් දැන් මේ නිකල් මේ නිකල් බෆර් දෙක එන දෙකක්. ඒක ඉන්නේ ඇත්තට මේ ළඟින් යන්නේ. ආහ්.
ඉතින් අපි මේ බෆර් එක ගහපු හින්දා ඒකට එලියෙන් මේ බෆර් එක දැම්මා. ආ කියන්නේ මේ ඔරිජිනල්ම මේ ඔරිජිනල් එනවා මේ ඔරිජිනල් කැලේ. ඔරිජිනල් එනවා. ඒක ආ කියන්නේ. ඒ කියන්නේ මේ කන එන්නේ නැහැ. නිකන් රවුමඩි විතරයි එන්නේ. රවුමඩි විතරයි. මේ අපි පස්සට ගත්තින්ද මේ කන් දෙක ගැහුවා. ගැහුවා පෙනුම හදා ගන්න හින්දා. ඒ වගේ නේ මේ සිග්නල් ලයිට් බ්‍රේක් ලයිට් ඒ ටික ඒක ඔරිජිනල් එන එකද? ඔව් මේකේ ලයිට් එන්නේ ඇත්තටම වෙනම සිස්ටම් එකක් තියෙන්නේ. ඔව් මේ ලයිට් සෙට් එක අපි හදලා දැන් දාපු දෙක. හදලා දාපු දෙක. ආපු දෙකක් මේ දෙක රිවර්ස් එකට දාලා තින්නේ. හ්ම් මේ මේක එන්නේ නිකන් හතරස් වගේ පොඩි ලයිට් එකක්. පොඩි ලයිට් එකක් එන්නේ. ඔයක හරි අමාරුයි හොයාගන්න. හොයාගන්න ඕක කියන්නේ මේක නිෂ්පාදිත. ඇත්ත මේක නිෂ්පාදිත වර්ෂය මොකද්ද වෙන්නේ එදන්නේ? මේක 1960. 1960. 60. අවුරුදු 60ක් වෙනවා දැන් මේ 2020 වෙනකොට මේ වාහනේට. වයස අවුරුදු 60. 60. එතකොට අපි ඉපදෙන්නේ ඉඳලවත් නැහැ. මොකද යන්න අය ඉපදිලා. ඉපදිලත් නැහැ ඇත්තටම. මේ එච්චර කල් පවතින මේකේ ඒ ඩියුරබිලිටි එක හදාගන්න මොනවද මේකේ ඒගොල්ලෝ නිෂ්පාදකයා විසින් කරලා තියෙන්නේ මේක ගේජ් 18 කියන තහඩුවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ ඉස්සර සම්පූර්ණයෙන්ම ඒ කාලේ වාහනයක් හදනකොට මුළු බොඩි එකම ගැල්වනයිස් කරනවා ආ ඒ කියන්නේ බොඩි එක ඔක්කොම ඩිසයින් කරලා හදලා ස්ටීල් එක ගැල්වනයිස් කරනවා ඊට පස්සේ තමයි ඒගොල්ලෝ පේන්ට් එක කරන්නේ ඉතින් ඒක තමයි ප්‍රධාන හේතුව ගේජ් 18 තහඩුව හින්දා තහඩුව ආ දැන් එනේ වේ ගේජ් 20 22 ඒ වගේ වාහනේ දැන් එන්නේ ඔව් ඒ කියන්නේ මෙහෙම බුවත් ඇතුළට යන සයිස් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අදිසියර වාහනේ නැවතුනම තල්ලු කරන්න බෑ තල්ලු කරොත් එබෙනවා. එබෙනවා. ඒ වගේ. ඉතින් මේවා නම් ඉතින් මෙච්චර කාලයක් පැවතිලා තින්නේ ඒ ක්‍රමෙින්ද? ඒ තාක්ෂණින්ද නේ. ඒ කියන්නේ ගොඩක් අර මම හිතන්නේ අර ගැල්වනයිස් කරන එකෙන් ලොකු සපෝට් එකක්. ඔව් ඒකෙන් අර දිරීම හුඟක් අඩු වෙනවා. ඇතුළු පැත්ත දෙපැත්තම ගැල්වනයිස් කරනවා නේ. ඊට පස්සේ තමයි මේවා පේන්ට් කරන්නේ. පේන්ට් කරලා තින්නේත් ඒ විදියට. ඒ විදියට නේ. අනිත් එක අර කොලිටි ඒ කියන්නේ අර ක්වොලිටි එක තියෙනවා යකඩ වලක් තියෙනවානේ ක්වොලිටිස් තියෙනවානේ දැන් ඇතුළට තට්ටුව බැලුවොත් මේ ඔරිජිනල් ඔක්කොම මේ කැලිටි එක තියෙන්නේ මේ පොඩ්ඩක්වත් දිරලා නැහැ ඔව් නේ මම කියන්නේ දැන් අර අපිට පේන අර ඇතුළේ එලා තියෙන මේ මේ එම්බෝස් වෙලා තියෙන මේ තහඩුව මේ ඔරිජිනල් මේ එකක්වත් ගහලා නැහැ ගහලා නැහැ නේ ඒ කියන්නේ එච්චර කාලයක් මේක පැවතිලා තියෙනවා ඔය කියන්නේ දැන් එච්චර පාවිච්චිනවා කියන්නේ දැන් ඇතුළු ටයර් එක දැන් ඔතන තියෙන එහා පැත්තේ මඩ්ගාඩ් එක මඩ්ගාඩ් එකද මඩ්ගාඩ් තමයි වැඩියෙන්ම දිරන්නේ දිරන්නේ සාමාන්‍ය අපි දැන් ඉස්සලාම දිරන්නේ මේ පැත්තේ මඩ්ගාඩ් එකනේ ඔව් ඉතින් ඒක එහෙම වෙලා තියෙනවා මේකේ අර තට්ටුව විතරක් මැද කෑල්ල පොඩ්ඩක් දිරුන් දිබ්බා ඒ පාර අපි සම්පූර්ණම ලොකුවටම ප්‍රෙස් කරලා ගැහුවා ඒක මොකද මේ මේකේ වතුර හිටලා දිරලා මිසක් ආ මේ නැත්තම් ඒක දිරන්නේත් නැහැ දිරන්නේත් නැහැ ඒකට අර ඔරිජිනල් විදිහටම ඔරිජිනල් විදිහටම ඒ මූව් එකටම නවලා කරලා එහෙම තට්ටුව තියලා තියෙනවා තට්ටුව තියලා තියෙනවා දැන් අපි සාමාන්‍යයෙන් ඡන්න ඒ වාහනයක දකින්න රැඩිය ලොකු වෙනසක් තියෙනවා ඇතුලේ අර මේ ෂීට් එක වුණත් අර ෂීට් එකත් අර බග්ගෝ වගේ දිග ෂීට් එක තියෙන තියෙන්නේ ආයි ඇඩ්ජස්ට් කරන්න ඉස්සරහට පස්සට ගන්න මොකුත් බෑ ඉඳගත්තු ඉඳගත්තා මේ ඒ වගේද අර ඩෑෂ්බෝඩ් එකෙත් අර අපි දකින්න තරම් ලොකු දේවල් මොකුත් නැහැ බොහොම සරලයි මේ මීට පැනල් ටිකක් තියෙනවා ඒ දේවල් ගැන පොඩ්ඩක් කතා කළොත් දැන් මේකේ දැන් මේ ඔරිජිනල්ම ආපු මේ සිස්ටම් එකට තමයි මේ තියෙන්නේ. මෙතන කැබින් එක ඇවිල්ලා තියෙනවා. මෙතන ඇවිල්ලා තියෙනවා සිගරට් ලයිට් මේක දාන්න. ඇෂ්‍රේ එක. ඔව්. ඊට පස්සේ මෙතන ඔය මොනාරි හයි කරන්න ඕන නම් මේ කවර් එක ගලවලා හයි කරගන්න පුළුවන්. සෙට් එකක් හරි මොනාරි හයි කරන්න මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන ආවේ ලයිට් වලට ස්විච් එක. ස්විච් එක. එතකොට මේ ඒ කාලේ හැටියට ඉතින් අපිට ඔය ලොකු දේවල් හොයා ගන්න තිබ්බේ නෑ. 4DR5 අඩු තමයි හුඟක් අඩුවට තිබ්බේ. එතකොට ඒකේ අපි අර මේ සෆාරි එකට යන මීට බෝඩ් එක ගත්තා මේකට. ආයිගෙන චන්නයිලා මේක විලදී ගන්නකොට ඔය මුකුත් මීටර මොනක්වත් තිබ්බේ නැහැ කිසිම මීටරයක් තිබ්බේ නැහැ මේකේ තනිය ලොකු මීටරයක් එන්නේ ආ අපි ට්‍රයි කළා ඒක හොයාගන්න ඒක හොයාගන්නම බැරි වුණා පස්සේ මේකට අපි తాවකාලිකව තමයි මේක දැම්මේ ඔව් තාම తాවකාලික උනට ඒකෙම තමයි හදුවන්නේ ආයිගෙන පස්සේ කාලේක ඔරිජිනල් එක හම්බුනා තයි කරන්න පුළුවන් විදිහට මේ මේ කැප් එක තියාගත්තා මේ ඔරිජිනල් කැප් එක මේ ඔරිජිනල් කැප් එක ඇතුළට තමයි ඇතුළේ මේක බැස්සුවා බැස්සුවා රෙඩි ස්පීඩෝමීටර එකයි මේ ඔයිල් එක මේ එතකොට ෆුවල් මේ එන්ජින් මේ ඔයිල් ප්‍රෙෂර් එක ඒ ටික ඔක්කොම අපි මේකට කනෙක්ට් කරලා ටයික් කරලා තියෙනවා නේ ඔව් ස්ටියරින් වීල් එක ගැන කතා කළොත් මේ මේක ඇත්තටම BJ40 ස්ටියරින් වීල් එක ආ මේ හොඟක් කෑලි එක එක වාහන වල එකතු කරලා තියෙන්නේ ඒ හොයා හම්බෙන විදියට හම්බෙන විදියට දැන් මේක ඇවිල්ලා මේ ස්ටියරින් වීල් එකද BJ40 ඒ සම්පූර්ණ මේ සෙට් එක තමයි මේ දාලා තින්නේ හොන් එක පවා මේ මේකට අරගෙන තින්නේ සිග්නල් ලේ පැත්තට අරගෙන ආ කියන්නේ BJ40 එකේ ඔරිජිනල් කොලම් එකේ තියෙන ඔක්කොම ටික ඔව් ඒකේ තියෙන මේව ටික තමයි දාලා තින්නේ කොලම් එක කොලම් එකටම නේ ඊට චන්නයි දැන් සාමාන්‍යයෙන් ඒ කාලේ හැටියට
එයාට මේ වාහනේ මිලදී ගණ්ඩයි මේ මොඩිෆිකේෂන් වලට දැන් ඊට අවුරුදු 10කට කලින් ඔව් කොච්චර විතර වියදමක් ගියාද ඒකද අවුරුදු 10ට ඉස්ස සම්පූර්ණයෙන්ම මේකට වියදම් කරේ ලක්ෂ 3යි ලක්ෂ 3යි ඒ කියන්නේ වාහනේ මිලදී ගණ්ඩ අමතර කොටස් වලට හදන්න හදන්න ඔව් මේක ගත්තේ 75කට දුවන තත්ත්වේ දුවන තත්ත්වෙන් 75කට 75කට දැන් මේ අද 2020 වෙනකොට මේකේ වටිනාකම කීයක් කියලාද මේක දැන් ලක්ෂ 20කට 25කට එහා පැත්තේ දෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන් කලෙක්ටබල් අයිටම් එකක් හැටියට හැටියට ඊටත් වැඩිය දෙන්න පුළුවන් වැඩිය දෙන්න පුළුවන් ඔය ඉතින් මේකේ ඔරිජිනල් මේ මීටර් සෙව් වගේ තිබ්බා නම් ඔව් ඔරිජිනල් පෙට්‍රල් අප එන්ජින් එක එහෙම තිබ්බා නම් මම හිතන්නේ කෝටියක් විතර වටිනවා කෝටියක් විතර වටිනවා නේ ඔව් එතකොට දැන් දැන් අර මං හිතන්නේ එයායේ මේ අයට අවුරුදු 10කට කලින් කරලා තියෙන ලොකු ඉන්වෙස්ට් එකක් ලොකුම ඉන්වෙස්ට් එක කොහොම ඇත්තටම මේ මොකද ලක්ෂ 3ක් ඒ කාලේ වියදම් කරනවා කියන්නේ ලොකු දෙයක් ලොකු දෙයක් දැන් අපිට එන්ජින් එකට ඩිෆරන්ෂල් වලට බ්‍රේක් වලට මේ හෑම් බ්‍රේක් එක පව අපිට දාන්න ඕනේ 4DR5 එක හෑම් බ්‍රේක් එක දාලා තියෙනවා ඔය කියන්නේ මෙයාලා අර ඔරිජිනල් බඩු ගන්න මේකේ ඉන්නේ ලොකු ලිවර් එකක් මෙහෙම අදින්න ආහ් ඉතින් ඒවා හොයා ගන්න නැහැ නමුත් එයාට අවශ්‍ය කලේ මේක බොඩිය මෙහෙම තියෙද්දි කොහොම හරි දුවන්න දුවන්න ඒ කියන්නේ අර පිට එළිය වෙනුම ඉන්ටර්නැෂනල් වෙන්න ඕනේ ඉන්ටර්නැෂනල් ඒ විදිහේ වෙන්න ඕනේ කොහොම හරි දුවා ගන්න ඉතින් ඒ විදිහට මේ හදලා දීලා තියෙන්නේ නැන්ද තව හොඟක් දේවල් මේක ඔරිජිනල් එක හොයා ගන්න පුළුවන් නම් අපිට මේ සෑහන වටිනාකමක් ගන්න තිබ්බ මේ වහන්නේ ඔව් තිබ්බා ඊට පස්සේ යන්නේ දැන් ගිය ලිව ගැනද කතා කරන්නේ අපේ ඔරිජිනල් මේක ගැනද ඇවිල්ලා තියෙන්නේ Nissan petrol එකේ box එකේ ලිවර් දෙක ඇවිල්ලා තියෙන්නේ ඔව් ඒ දෙකම ඇවිල්ලා තියෙන්නේ මේ තියෙන්නේ මේ මේක 5 forwardද නෑ මේක 4 forward තියෙන්නේ 4 forward තියෙන්නේ reverse එක මේ පැත්තට තියෙන්නේ ආහ් මෙතන 4 wheel lever එක මේක diff lock ඇවිල්ලා තියෙනවද නෑ diff lock නෑ diff lock නෑ diff lock නෑ ඒක full time 4 wheel engine gearbox නෑ මේකේ තියෙනවා මේ free wheel hub තියෙනවා free wheel hub තියලා තියෙන්නේ මේක මේ එතකොට මේ clutch එක අපි තදයි නිකන් පාගනනේ start කළාම soft end soft end ආර මේ booster එක තියෙන booster එක දාලා තියෙන්නේ brake එකමත් හොඳටම තියෙනවා accelerator එකත් ඔය ආපුම ලිවර් එක තියෙන්නේ. ආ මේ කියන්නේ ඇස්ලේටර් එක මේ ඔව් නෑ මේ පැඩල් සෙට් එක මේ ඔරිජිනල් ආපුවා. ආහ් වාහනේ ඔරිජිනල් ආපු පැඩල් ටික. ආපුවා උඩ පැඩල් ආවේ. ආහ් ඒ විදිහට මේවා තියෙනවා. ඒවට තමයි අර අවශ්‍ය කරන දේවල් මේ සකස් කරලා තියෙන්නේ. ඉතින් ටිකක් මේ සීට් එකේ පොඩි අපහසුතාවයක් තියෙනවා. මේ කොන්ද කෙලින් තියාගෙන යන්න ඕනේ එකක් තියෙනවා. ආහ් දැන් ඩීසල් ටැංකිය තියෙන්නේ මේක යට. ආහ් මේ සයිඩ් එකෙන් ඩීසල් ගහන්න තියෙන්නේ බදගාවම. ඒ කියන්නේ ඉස්සර හුඟක් මේ ට්‍රක්ස් වල ජීප්ස් වල ආවේ ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගෙනම මෙතන මේ ආ ඒ කියන්නේ වාහනේ බහින්න නැතුව තෙල් ගහ ගන්නවා තෙල් ගහනවා බලන්න බලන්න ඇරලා දින්න කැප් එක එහෙම ඇවිල්ලා තියෙන්නේ ඒ විදිහටම ඒ කොටස් ටික තියෙනවා ඒක දොරවල් වල අපෝස්ට්‍රින් ගැන කතා කරනවා මේ දොරවල් වල හැන්ඩල් ඔරිජිනල්ද තියෙන්නේ ඔ මේ දොරවල් වල ඉන්නේ ඇත්තටම තහඩු අපෝස්ට්‍රේ ආ තහඩු අපෝස්ට්‍රේ නේද තහඩු එකක් එන්නේ ඉතින් තහඩු එක තිබ්බේ නැහැ නිකන් අපි ඒක හැදුවලා දැම්මා මේ අර නිකන් ජපන් ඒවට එන විදියට මේ හෑන්ඩල්ස් ඔක්කොම ඔරිජිනල් හෑන්ඩල්ස් ඔරිජිනල් හෑන්ඩල්ස් එක තියෙනවා ඒ ඔරිජිනල් හෑන්ඩල්ස් ආපුවා තියෙනවා ඉතින් මේ ඉන්ටර්නැෂනල් කියන වාහනය ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති අපි චන්නයිත් ඒ කතා කළා දකින්න නැති දේවල් බොහොම රෑ වාහනයක් ඒ හින්දා ඉතින් අපි හොයාගෙන ආවා මෙහෙම මෙහෙම මේ වාහනය ගැන වැඩි විස්තර තවත් දවසක ඉතින් අපි චන්නයිත් එක්ක තවත් ජීප් එක ගැන කතා කරමු ඔගොල්ලොත් දන්න වාහන ඇති මේ වගේ රෑ වාහන ඒ කියන්නේ අලුතේ මොඩිෆිකේෂන් කරපු වාහන මොඩිෆිකේෂන් කරන අය මැකැනික්ස්ලා වාහන වලට තවත් අමතර කොටස් හදන අය අපේ ඕෆ් රෝඩ් ධාවකයෝ ඕෆ් රෝඩ් වලට ආදරය කරන අය ඔක්කොම එකතු වෙන්න අපිත් එක්ක එහෙම ඉන්නවා නම් අපිව දැනුවත් කරන්න අපි කැමතියි ඒගොල්ලන්ට කතා කරලා ඒගොල්ලන් අපේ වැඩසටහන වල සම්බන්ධ කරගන්න ඕගොල්ලන්ගේ ක්ලබ් තියෙනවා ලංකාව අපි දන්නවා ඕෆ් රෝඩ් කප් ක්ලබ් තියෙනවා ඊළඟට ක්ලාසික් වාහන වල ක්ලබ් තියෙනවා ඒ දේවල් ගැන අපි දැනුවත් කරන්න ඕගොල්ලන්ගේ මීටප් තියෙනවා නේද දැනුවත් කරන්න අපි කැමති අපේ channel එකෙන් මුළු ලංකාවටම ඕක පෙන්වන්න ඉතින් අයිත් දවසක තවත් වාහනයක් එක්ක අපි හම්බෙමු තවත් වීඩියෝස් වලින් එකතු වෙලා ඉන්න අපිත් එක්ක දිගටම මේ වගේ අලුත් දේවල් අලුත් වාහන පරණ වාහන ක්ලාසික් වාහන මේ වගේ රෑ වාහන මොකද ලංකාවටම වාහන පහක් විතර තියෙන කියලා චන්නයි කිව්වේ ඊට පස්සේ මේ මම හිතන්නේ ධාවන තත්ත්වයේ තියෙන මේක විතරයි ධාවන තත්ත්වයේ තියෙන නේ එතකොට ඒ වගේ වාහන අපි ගොඩක් දේවල් අරන් එනවා හම්බෙමු අපි අයි අලුත් වීඩියෝ එකකින් subscribe කරන්න අපේ channel එක like කරන්න අපේ page එකට එකතු වෙලා ඉන්න අපිත් එක්ක අපි මේ වගේ වීඩියෝ දිගටම අරන් එනවා ඉතින් චන්නයි බොහොම ස්තුතියි අදත් අපිත් එක්ක එකතු වුණාට ඔයාගේ වටිනා කාලය වැය කරගෙන ඉතින් අපි තවත් දවසක හම්බෙමු තවලුත් වීඩියෝස් වලින් එතකන් ඊළෙන්නම් සියලු දෙනාටම සුබ දවසක්